ගොඩක් කට්ටිය මේ අහන ප්‍රශ්නයක් තමයි, අපි ගොඩක් කලාවට සෙකන්ඩ් හෑන්ඩ් බඩු පෙන්වනවා, නමුත් කොහොමද බ්‍රෑන්ඩ් නිව් අලුත් ඒවා කොහොමද කියන එක. ඉතින් ගොඩක් අයට ප්‍රශ්නයක් තමයි මේ කෝස් එකට ලැප්ටොප් එකක් එහෙම ගන්න ඕනද කියලා. නැත්නම් ලංකාවෙන් ලැප්ටොප් එකක් ගන්න එක ලාභද, එහෙම නැත්නම් ෆින්ලන්ඩ් වලින් ඇවිල්ලා ලැප්ටොප් එකක් ගන්න එක ලාභද කියන එක තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් කමෙන්ට්ස් දැක්කහම මට කල්පනා වුණා මේ අද දවසේ ඇතුළත මේ පත්‍රයේ මේ කාවීයේ, ඒ කියන්නේ ජූනි අන්තිම සතියේ 2024. එතකොට ඒ අනුව මට හිතුණා මේ දවස්වල යන ඩිස්කවුන්ට් යන ලැප්ටොප් සහ මේ වගේ ෆෝන්, ඒ වගේ iPhone, ඒ වගේ දේවල්, ඊපස්සේ ඔයගලට අවශ්‍ය නම් TV වගේ දේවල් ගැන, සහ අනිත් තව විශේෂයෙන් ඔයගලට වැදගත් වෙන ඇඳවල්, ඊට පස්සේ පුටු, ඊළඟට ඔය ගෙදෙට අවශ්‍ය වෙන බෙන්ඩර්ස්, රයිස් කුකර්ස් වගේ දේවල්, හරි, ඒ වගේ දේවල් ලංකාවෙන් අරන් එන්න ඕනද, එහෙම නැත්නම් මෙහි අපිට බ්‍රෑන්ඩ් නිව් බඩු ගන්න බැරිද කියන එක ගැන තමයි මේ වීඩියෝ එක. ඉතින් මේක ගත්තොත් එහෙම මුලින්ම මේ දැන් මේ අපි මේ කියලා කියන්නේ සේල් කියන එක, හරි. දැන් මේවා ගොඩක් කලකට හැම සතියෙම වගේ අපිට මේ වගේ ඒ කාලෙන් කාලයට ඒගොල්ලෝ ඩිස්කවුන්ට් දාන දේවල් ගැන මේ විස්තර අඩංගු මේ වගේ පත්‍රයක් වගේ දෙයක් අපිට ගොඩක් කලකට අපේ අපාර්ට්මන්ට් වලට ලැබෙනවා. දැන් මේ තියෙන වගේ ගොඩක් ඒවා, හරි. ඉතින් මම එකින් එක ඔයගොල්ලන්ට පෙන්නනවා. මේ තියෙන තව එකක් එකින් එකට පෙන්නනවා. මේවයි අපිට අත්‍යවශ්‍ය වෙන මේ විශේෂයෙන් මේ ගොඩක් කට්ටිය අහන්නේ ලැප්ටොප් එකක් එහෙම ගන්න පුළුවන්ද ෆින්ලන්ඩ් වල ඇවිල්ලා ගණන් දාර එහෙම කියලා තමයි අහන්නේ. ඉතින් දැන් මේ ලැප්ටොප් එක ගන්න පස්සේ මම මේ ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. හරි, මේක යුරෝ 500ක් වගේ වෙන්නේ. ඉතින් යුරෝ 500ක් කියලා කියන්නේ අද රේට් එකෙන් බැලුවට පස්සේ ඇත්තටම 164,000ක් තමයි මේ ලැප්ටොප් එක වෙන්නේ, අලුත් බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප් එකක් මේක ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ Motorola මෙන්න මේ ෆෝන් එක ගත්තට පස්සේ මේ ෆෝන් එක 79,000ක් යුරෝ වෙනවා, හරි. මේක ගොඩක් මම දැක්ක පත්‍රවල තියෙන, ඒතකොට 26,000ක් වගේ තමයි මේ ෆෝන් එක වෙන්නේ. ඉතින් මේකේ දැන් මෙහෙම දෙයක් තියෙනවා, ඒතකොට දැන් අපි සවුත් ඒෂියන් කන්ට්‍රීස් වලට එන මේ ඉක්විප්මන්ට් වල වඩා මෙහෙට, ඒ කියන්නේ යුරෝප් රටවල් වලට එන ඉක්විප්මන්ට් වල ක්වොලිටි එක වැඩි, හරි. එහෙම දෙයක්ත් තියෙනවා. ඉතින් සමහර වෙලාවට දැන් මේවා අපි දකිනවා මේඩ් ඉන් චයිනා කියලා තිබුණට, දැන් මේක නම් ගොඩක් වෙලාවට එහෙම වෙන්න විදිහක් නැහැ. මේ Motorola කියන්නේ යුරෝප් මදල් කම්පැනි තියෙන එකක්. ඉතින් ඒ නිසා කොහොම හරි දැන් එහෙම එකක් තියෙනවා. අපි ඒ පැත්තත් හිතන්න ඕනේ. මේකේ ගාන ගැන හිතද්දි, කම්පෙයා කරද්දි ලංකාවේ ප්‍රයිස් එක ගැන විතරක් හිතන්න එපා. මේකේ ක්වාලිටි එක ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න. ඉතින් ඒ තමයි මට හම්බෙච්ච පළවෙනි ලැප්ටොප් එක සහ මේ මොබයිල් ෆෝන. දැන් මෙන්න මේක ගොඩක් අටි මේ Apple ෆෝන් ගැන කතා කරනවා. දැන් මේක ගත මම ලංකල පෙන්නන්නම්. Apple ෆෝන් එක මම දැන් ලංකනකොට මේ ප්‍රශ්නයක් වෙනවාද කියලා. මේක i15 එක, අලුත් මේක, හරි. මේක වෙන්නේ ඇත්තටම යුරෝ 749කට ඔයගලට ගන්න පුළුවන්. එතකොට ඒක ලංකා මුදලින් 247,000ක් තමයි. දැන් මේ පත්‍රේ මේ ළඟදී ආපු පත්‍රයක් ඊයාව මේ ඔයගොල්ලෝ බලන දිනේ, ඒකින දිනේ 6/26 තමයි මේ පත්‍රේ, හරි, 2024. එතකොට මේක දැන් මේ වෙනකොට තියෙන ප්‍රයිස් එක. දැන් මේ ෆෝන් එකේ ප්‍රයිස් එක කල්ලොත් තිබුණා දාලා, හරි. දැන් මේක හැබැයි අපෝ කියන බ්‍රෑන්ඩ් එකෙන් ඒක ඒතර 79,000කට ගන්න පුළුවන්, හරි. ඒ වගේම තව තියෙනවා Samsung Galaxy A25 5G කියන බ්‍රෑන්ඩ් එක. ඒතර මම මේක හැම එකම කන්වර්ට් කරන්න යන්නේ යුරෝ 229,000කට ගන්න පුළුවන්, හරි. ඊට පස්සේ OnePlus කියලා සමහර මේක ලංකාවේ අහලා නැති බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඇති. ඒක යුරෝ 149,000කට ගන්න පුළුවන්. ඉතින් Apple බ්‍රෑන්ඩ් එකේ මේ ෆෝන් එක යුරෝ 749 නැත්නම් 250,000 වගේ ගන්න පුළුවන්. මම හිතන්නේ ඒ වගේ ගානකට ලංකාවේ නම් හම්බෙන්නේ නැහැ කියන එක තමයි මගේ නම් මතේ, හරි. ඉතින් මේකේ මේ කෝඩ් එක මේ ස්පෙක් එක ඔයා වෙනම ගහලා බලන්න, හරි. ඉතින් ওই විදිහට තමයි දැන් මට මේ හම්බෙච්ච මුලින්ම සර්ච් කරද්දී හම්බෙච්ච දේවල් ටිකක්. ඉතින් මේ තියෙන්නේ අපේ සිටි එකේ එක පත්‍රයක්. ඉතින් මේක මම තමයි පෙළගෙන යන්නම්. අවශ්‍ය දේවල් විතරක් මම කතා කරන්න. මොකද දැන් මේ වගේ මේ ක්‍රීම් වර්ග ගැන අරින් මේ කතා කරලා වැඩක් නැහැ අපිට. ගොඩක් කට්ටිය අහන්නේ මේ ලැප්ටොප් පොඩ ගණන් කොහොමද කියන එක. මොකද ඒගොල්ලෝ කල්පනා කරනවා ගොඩක් අයට දැන් යුනිවර්සිටි එකට සිලෙක්ට් වුණාට පස්සේ අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ලැප්ටොප් එකක් ගන්න වෙනවා ගොඩක් වෙලාවට. මොකද කැම්පස් එක වැටි කරගන්න. ඉතින් ගොඩක් කට්ටිය ලංකාවෙන් ලැප්ටොප් එකක් අරන් එනවද නැත්නම් මෙහි ඇවිල්ලා ලැප්ටොප් එකක් ගන්නවද කියන එක මගේ මේකේ YouTube channel එකේ ගොඩක් කට්ටිය අහලා තිබෙනවා. ඉතින් මේක අපිට ඊට වඩා බලන්න දෙයක් නැහැ. අපි මේක පෙළලා බලමු. මේක දැන් මේ TV එක තියෙනවා අඟල්, මේක නිකන් කියන්න අඟල් 55ක් TV එකක්. එතකොට මේක යුරෝ 300කට වගේ ගන්න පුළුවන්, හරි. මේ 300කට වගේ ගන්න පුළුවන් අඟල් 55 ස්ටෑන්ඩ් එක, NSX කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේක මේ ගොඩක් අය මේ ඉන් ට්‍රයි කරනකොට මේ
පොඩි හොඳ මේක ස්මාර්ට් ටීවී එකක් ඇත්තටම හරි. ඉතින් මේවා ටීවී වගේ දේවල් ගත්තොත් නෑ එතන සමහරවල්ලාට අපිට මේ සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වලත් හම්බ වෙන හැබැයි මේ අඟල් 55 එකක් නම් මට නම් තාම මම දෙකේ නෑ සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වල. හැබැයි මේ ලැප්ටොප් සහ මේ මොබයිල් ෆෝන් නම් ගොඩක් වෙලාවට සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වල අඩුයි ඇත්තටම. එහෙම අපේ අත්දැකීම අනුව ටිකක් අඩුයි. හරි දැන් ගොඩක් අය මේ වගේ වනම් ඔගොල්ලෝ සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වලින් ගන්න එක තරමට හොඳයි. අපි තඩියක් මේක පෙළලා බලමු. හරි දැන් මේ මෙතන තියෙන වොෂින් මැෂින් ගැන මම නිකන් හැමදේම කියන්නේ යන්නේ ඔයගලට අවශ්‍ය නම් වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න පුළුවන්. මම හිමීට මේක මෙහෙම ගෙනියන්නම්. ඔයගලට මේවා මේ ගාන සංසන්දනය කිරීමක් ගැන කරන්න ඕන නම් ඔයා වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න. මම මේවා එකින් එක විස්තර කරන්න යන්නේ. මේ වොෂින් මැෂින් වගේ දේවල් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. ස්ටුඩන්ට් ඩිපාර්ට්මන්ට් වලට තියෙන වොෂින් මැෂින් මේ කියන්නේ වෙනම රූම්ස් තියෙනවා ලොන්ඩරි කරගන්න ඒස අවශ්‍ය නැහැ. හරි දැනුවත් කිරීම සඳහා විතරක්. ඊට පස්සේ ඔන්න තව තියෙන ෆෝන් තියෙන පේජ් එකක් අපි බලමු මොකද්ද කියලා. එතකොට iPhone 14 629යි. 629 කියන මම හිතන්නේ බොහොම කම්පෙයාර් කරලා බලුවට පස්සේ ලංකාවත් එක්ක පොඩි ගාණක් වෙන්න ඇති. හරි බලමු අපි ගහලා. 629 කියන්නේ 102,000ක් වගේ 2,07,000 මේක iPhone 14. ඉතින් අනිත් ටික ස්පෙસિෆිකේෂන් ඒවා ටික මම කියන්න යන්නේ නැහැ. එකක් ගානේ ඔයා මේ මොඩල් එක ගහලා බලන්න. එතකොට වාට එක අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා වෙන බ්‍රෑන්ඩ් එකක්. මේ iPhone තමයි iPhone 11 කියන එක. හරි iPhone 11 කියන එක මේ තියෙන්නේ 1300 මේක මේ විදිහට ලං කරන්න ඕනේ. අර තියෙන මොඩල් එක. ඒතර iPhone 11 කියන එක 389 තියෙන්නේ. ඊට පස්සේ මේ තව එකක් වොච් එකක් ස්මාර්ට් වොච් එකක් මම ලං කරන්න බලන්නේ ඒකේ නම 1239ක් වෙනවා. ඒ වගේම අපිට තියෙනවා iPhone 50 Pro මේ යට තියෙන එක. iPhone 50 Pro හරි iPhone 50 Pro 128 GT කියන එක. එතකොට ඒක 969ක් වෙනවා. ඔය කන්වර්ට් කරලා බලන්න. හරි එතකොට ඒ ගාන මේ වාට හිතා ගන්න පුළුවන්. මේ තියෙන තව එකක් iPhone 13 කියන එක. හරි දැන් මම හිතන්නේ iPhone 11 ඊට පස්සේ 13 ඊට පස්සේ 15 14 ඔක්කොම ටික වගේ මෙතන කව වුණා. මේ ඇත්තට මේක සේල් කරලා දා දෙන ප්‍රයිස් එක. ඉතින් මේ කාලේ يعني මේ සතියේ සහ ඊළඟ සතියේත් මේව මම පොඩක් කරලාට මේ පොඩි කාලෙත් මේව තිබුණා මේ ගණන් වලට. ඉතින් ඔයගොල්ලෝ තීරණය කරන්න එහෙන් එකක් අරන් එනවද මෙහෙන් ගන්නවද කියන එක තීරණය කරන්න ඔයගොල්ලෝ. මම ඔයගලට ইনফরমේෂන් එක තමයි මේකේ ෂෙයා කරන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන ইনফরমේෂන් එක. හරි. දැන් අපි තව එකක් බලමු. මේ තියෙන Motorola brand එකේ. Motorola brand එක 69 යුරෝ. හරි. එතකොට Moto E13 කියන එක. ඉතින් E13 64 GT කියන බ්‍රෑන්ඩ් එකක. හරි ඒකේ ගාන. ඊට පස්සේ තව එකක් තියෙනවා Motorola මේ 139 තියෙන Motorola G54 කියන බ්‍රෑන්ඩ් එකක. හරි අපි බලමු Samsung. දැන් ගොඩක් Samsung වලට ආස් කට්ටියක් තියෙනවානේ. හරි මේ තියෙන Samsung ෆෝන් එකක්. හරි එතකොට ඒකේ 149ක් වෙනවා. ඒක මම කියන Galaxy A15 කියන එක. හරි මොඩල් එක ඒක ඒ අනුව ස්පෙක් එක ගහලා බලන්න. එහා පැත්තේ එක 299ක් වෙනවා. ඒක Galaxy A35 කියන එක. හරි ඒ වගේ ගණන් වලට තමයි මේ දවස්වල මේව යන්නේ. අනිත් එක නම් වෙන බ්‍රෑන්ඩ් එක 99 කියලා කියන වෙන බ්‍රෑන්ඩ් එකක්. හරි ඒක මම අහලා නැති බ්‍රෑන්ඩ් එකක්. අතන මේ අටින් තියෙන එකක් මම අහලා නැහැ. අතන මම එහෙම පාවිච්චි කරලා නැහැ. මුත් ඔයගොල්ලෝ මේවා ඔන්න සර්ච් කරලා බලන්න. ඉතින් කොයි එකක් ඇත්තටම ගත්තොත් මෙහි දැන් අපි කම්පෙයාර් කරනකොට සවුත් ඒෂියන් කන්ට්‍රීස් සහ මෙහි අතර යුරෝප් අතර ඇතර මෙවේ ක්වොලිටි වෙනසක් තියෙනවා. හරි ඊට පස්සේ මේ තියෙන ස්මාර්ට් වොච් කීපයක්. ඉතින් මම මේක නිකන් අල්ලගෙන යන්නම්. ඕගොල්ලෝ මේ වීඩියෝ එක ෆෝස් කරලා බලන්න. හරි වීඩියෝ ෆෝස් කරලා බලන්න. ඒතකොට මේ තියෙන අර දන්නව ඇති අර බ්ලූටූත් අර රිසීවර් එකක් අර මයික් එක වගේ පාවිච්චි කරන්න පුළුවන් සහ ඔයාලට කතා කරන්න පුළුවන් එකක්. ඊට පස්සේ ඒකෙත් ගාන 59. දැන් මීට වඩා අඩුවට ඇතර මේවා තිබුණා. හරි මේ අදාළ බ්‍රෑන්ඩ් එක වෙන්න තිය ගාන. ඉතින් මේ වගේ මේවා ෆෝස් කරලා බලන්න ඔයා. රයිට් අපි තව ඉස්සරහට යමු මේකේ. මේ පත්‍රයේම ඉතින් මේකේ තියෙනවා ඔය රවුල කපන අනම්මනම් ඒවා ෆෝස් කරලා බලන්න වීඩියෝ එක. මම මීට අල්ලගෙන යන්නම්. මේවා ඉතින් ලංකාවෙන් ගන්න ඕනද මෙහෙන් ගන්න ඕනද කියන එක තීරණය කරන්න. මේවා නම් සමහරවල්ලාට අපිට හම්බ වෙනවා මේ ගොඩක් වෙලාවට සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වලත්. හරි හරි එහෙනම් තව ඉස්සරහට යන්න බලන්න. මේකේ ගොඩක්ම මේ ගැජට් තමයි දීන්නේ මේ පත්‍රේ. මම තව ඔයගලන්ට ෂෙයා කරන්නම්. අමෙතින් දැන් අර හෙඩ්ෆෝන් හරි Sony
හෙඩ්ෆෝන් සෙට් එක. එතකොට මේක ඇහිලා බ්ලූටූත් එකක් 39ක් වෙනවා. ඒ සාමාන්‍ය මේ එකක් ඕගොල්ලන්ට ගොඩක් කලකට අවශ්‍ය වෙනවා මෙහි ඉන්නකොට. මේ මොකද ගොඩක් කලකට අර හීතල වුණත් අඩු වෙනවා මේකක් දාගෙන යනකොට, කණේ දාගෙන යනකොට. ඉතින් සින්දු ඇහුවේ නැතත් මේකක් කණේ ගහන යන එක කෝකටත් හොඳයි වගේ එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ එකක් ගොඩක් කලකට ඕගොල්ලන්ට වැදගත් වෙනවා. අර ගොඩක් කලකට මේ වගේ ඇබ දෙකක් ඇබ දෙකක වගේ ක්වලිටිකට වඩා මේක තමයි වැදගත් වෙන්නේ. මොකද අර කන වැහෙන හින්ද හොඳට. ඉතින් ඒ වගේ බලන්නේ මම අල්ලගෙන යන්නම්. ඔයා මේ තව තියෙන අපේ JBL කේම් බ්‍රෑන්ඩ් එක, ඒක 49යි. හරි. ඒ වගේ Sony එකේ තව බ්‍රෑන්ඩ් මේ කියන්නේ වෙන මොඩල් එකක් තියෙන, ඒක 249ක් වෙනවා. ඉතින් මේවා නම් ගොඩක් වෙලාවට අපිට සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වලට ටිකක් අඩුයි හොයා ගන්න පුළුවන්. හරි. සමහරට තියෙනවා, සමහර ගොඩක් වෙලාවට අඩුයි. ඊට පස්සේ මෙහා පැත්තේ තියෙනවා මේ බ්ලෙන්ඩර් අපේ ගෘහණියන්ට වැදගත් වෙන දේවල් ටිකක්. මම නිකන් හිමිට යන්නම්. 149ට බ්‍රෙන්ඩ් එකක්. ඊට පස්සේ තව මේ ටිකක් මල්ටි බ්‍රෙන්ඩ් එකක් වගේ එකක් 169. මේවා නම් ගොඩක් අට 20 ගණන් වලට තිබුණා මට. මේ මේ මම දැකලා තියෙන ෂොප්ස් වල මේ 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 කිසි මේක නැතුණාට. හරි. තව පිස්සාරේ අම්බරන්න. හා මෙන්න තියෙනවා TV, smart TV. මම නිකන් අල්ලගෙන යන්න Samsung. මේක අඟල් 55. ඒක මේ වගේ ගණක් වෙනවා. මේ 600 අංගමක් වගේ වෙනවා. මම මේක හිමිට අල්ලගෙන යන්න. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේවා ගොඩක් අට. ඉතින් මුලින්ම ආපු ගමන් අපි හදිසියෙන් ගන්න ඕනේ දේවල් නෙවෙයි. කල්පනා කරලා අපිට ගන්න පුළුවන්. මොකද අර ලැප්ටොප් එකක්, ස්මාර්ට් ෆෝන් එකක් වගේ දේ ගොඩක් අයට වට ඕන වෙනවා ඔන්ලයින්. මෙන්න අපිට හම්බ වෙනවා ලැප්ටොප් ගොඩක්. මම කියාගෙන යන්නම්. දැන් මේක ඉඳ බලන්න. මම මේ පත්‍රේ පොඩ්ඩක් ක්ලින් කරගන්නම්. මේ මේක ස්ටේපර් එකක් ගහලා තියෙන්නේ. හරි. මේක වැදගත්. මේක බලන්න. මේක එතකොට Lenovo කියන එක. Lenovo කියන එකේ Intel Core i5 එකක්. හරි. මම මේක නම් කරන්න. Intel Core i5 එකක් 12i35U කියන එක. එතකොට මේක 449ක් වගේ වෙන්නේ. හරි. අඟල් 15 මේ තියෙන්නේ. හරි. අඟල් 15 මාරවෙන්නේදී. හරි. කොහමද 449ක් වෙන්නේ? එතකොට බලන්න මේක මම හිතන්නේ ගොඩක් මේ මට හිතෙනවා ලංකාවට වඩා මේ හොඳයි කියලා ප්‍රයිස් එක. දැන් මේකේ මේ කියලා තියෙන මේ සතිය තමයි 24 ඉඳලා 30 දක්වා තමයි මේ ප්‍රයිස් එකට වඩ හම්බෙන්නේ මේ ලැප්ටොප් එක, මේ පවර් කියන මේ 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 ආයතනයේදී. මේ මේ ප්‍රයිස් රේන්ජ් එක තමයි ගොඩක් අඩවල යන්නේ දැන්. හරි. එහෙම අවුලක් නැහැ. හරි. ඒකේ මේ තියෙන Intel අර ස්ටිකර් එකක් තියෙනවා. වඩ පේන ඇති. ඒතර RAM එක 8ක් වගේ තියෙනවා. ඒ වගේ SSD එක 512ක් තියෙනවා. ඉතින් මේවා ඔයා බලන්න ස්පෙක් එක ගහලා හිමීට. ඉතින් කොහොම හරි ප්‍රයිස් එක 469. ඊළඟට AMD ප්‍රොසෙස් එකේම තියෙන අර මම කලින් පෙන්නපු ASA එක. එතකොට ඒකත් ඒක 500ක් වගේ වෙනවා. 499. ඊට පස්සේ මේ තව එකක් තියෙනවා 299ට, sorry මේ 199ට Lenovo එකක්. ඒක Intel. හැබැයි ඒක Celeron එකක්. ඉතින් ඒ ගොඩක් කලකට ඕගොල්ලෝ නිකන් අර නිකන් සාමාන්‍ය පොඩි මැනේජ්මන්ට් වගේ කෝස් එකක් කරන කෙනෙක් නම් ඉතින් ඇත්තටම Word වගේ දේවල් වලට මේක හොඳයි. මොකද අපි දන්නවා Intel Celeron processor එක ඇත්තටම performance නැහැ. නමුත් මේක ඒ වගේ වැඩ වලට හොඳයි. ඉතින් 200ක් වගේ ගානක් ඒක වෙන්නේ. හරි. ඉතින් ඊට වඩා හොඳ high performance දින මේ i7 එකක්. ඒක 1000 AS brand එකේ 1069ක් වෙනවා. හරි. ඊට පස්සේ අපිට තියෙනවා තව Apple. හරි. Apple එකක්. ඉතින් මේක බලන්න එක 1348ක් වෙනවා. ඉතින් Apple M3 0 කියන එක. හරි. විතරව ගහලා බලන්න. මට ලං කරන්න ස්පෙක් එක. හරි. ඊට පස්සේ අනිත් එක එහා පැත්තේ තියෙන එක AS එකක්. හරි. ඉතින් මේවා මම වීඩියෝ එක මම මේ මේ වාට මෙහෙම පෙන්වන වෙලාවේ ඔයාලා ලංකලා බලන්න. නැත්නම් මේ මොඩල් එක ගොඩක් අටව කහලා බලන්න. එතකොට හරි. අර ප්‍රයිස් එක විතරක් ඔයා ඔළුවට ගන්න. ඒ පැත්තේ ලැප්ටොප් එක හරි. දැන් මේ තියෙන්නේ ටැබ් එකක්. 199 ටැබ් එකක්. එතකොට ඒක Samsung Galaxy Tab A9 Plus කියන එක. හරි. මේ ටැබ් එක. ඊළඟට මේ 119 ටැබ් එකක් තියෙන එක Lenovo ටැබ් එකක්. හරි. Lenovo ටැබ් එකක් ඒකේ ඒතර මොඩල් එක මේ පේනවා ඇති ඔයගලන්ට. හරි. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ අපි ඩෙස්ක්ටොප් විදිහට ගත්තොත් එහෙම. හරි. ඩෙස්ක්ටොප් විදිහට ගත්තොත් එහෙම තියෙන එකක්. ඊට පස්සේ සමහර ඔයගලන්ට වැදගත් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් ගොඩක් අයට දරුවෝ ගෙවල් වල දාලා යනවා නම් තනියෙන්. ඉතින් ගොඩක් අයට ඔයගලන්ට මේ Wi-Fi වලට සම්බන්ධ මේ මොකද්ද මේ CCTV එකක් හයි කරලා යන එක වටිනවා ඒගොල්ලන්ට. ඊට පස්සේ මේ තියෙන මොනිටර්ස් වල ගණන්. හරි. දැන් මොනිටර්ස් නම් ඇත්තටම සෙකන්ඩ් හෑන්ඩ් ෂොප්ස් වලින් හොයා ගන්නත් පුළුවන්. ඉතින් නමුත් මේක දාගන්න ඔළුවට මේ වගේ ගණන් වල යන්නේ.
පින්ටර්ස් වගේ දේවල් නම් ඉතින් ඇත්තටම මම දන්නේ ඒක ගොඩක් අර කැම්පස් වලින් උගලට ප්‍රින්ටින් කරන්න නොමිලි දෙනවා ෆැසිලිටි එක යම්කිසි මේ කියන්නේ ඒක ටෙෂෝල් එක තියෙනවා නමුත් ඒක ඇති ඕගලගේ වැඩ වලට හරි ඉතින් අන්තිම පිටුවට ගියොත් මේකේ අපිට දක්න ලැබෙනවා තවත් Asus brand එකේ ලැප්ටොප් එකක් ඒක එතකොට 649ක් වෙනවා ඒ වගේම අනිත් accessories ගැන කියලා තියෙනවා මම හිමීට යන්නම් ඉතින් ඔගොල්ලෝ තීරණය ගන්න ගොඩක් අයට ලංකාවේ ලැප්ටොප් එකක් ගේනවද නැත්නම් මෙහෙන් ලැප්ටොප් එකක් ගන්නවද කියන එක තීරණය ගන්න මම ইনফরমේෂන් විතරයි ෂෙයා කරන්නේ. හරි දැන් අපි යන් අනිත් ඒවට අපි බැලුවේ ගැජට් විතරයි. හරි මේ තියෙන තව එකක් තව ටැබ්ලට් එකක් හරි 139කට තියෙන එක. ඒකට මේක අනිත් දේවල් නම් එච්චරම හදිසියෙන් උකට අවශ්‍ය කරන දේවල් දෙවේ තියෙන්නේ. මේ ටී-ෂර්ට් වගේ දේවල් නම් සමහර විට අතට අඩුවට වහ ගන්න පුළුවන් අලුත් ඒවා. හරි මේක මෙහෙම තිබ්බට එතකොට අපි තව යන් ඉස්සරහට දැන් මේක නම් ගොඩක් කලකට මේ පත්‍රේ හදලා තියෙන්නේ මේ අවුට්ඩෝ යන ඒවා සම්බන්ධයෙන් දේවල් විතරයි තියෙන්නේ මේකේ. මෙතන ඔයගලට පේනවා ඉතින් මෙන්න මේ බ්ලැන්කට් එකේ මුදලක් තියෙනවා. ඒක බලන්න ඒකන බලන්න ඒකේ ගණන් කොහොමද තියෙන්නේ කියලා වෙලා මේක ගොඩක් අඩු වැඩගත් වෙනවා. හරි මොකද අපිට එහෙනම් බ්ලැන්කට් උසන් යන්න බෑ මෙහෙන් තමයි ගන්න වෙන්නේ. ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වල තිබුණොත් හොඳයි නැත්නම් ඔය අලුත් එකක් තමයි ගන්න. ඉතින් අලුත් එක මේක වැඩගත් ඒ ගොඩක් කලකට. ඊළඟට වාඩ වැඩගත් වෙන අනිත් දේවල් ඒ කියන්නේ හදිසියෙම වැඩගත් වෙන දේවල් නැත්නම් මෙහි ආවට පස්සේ කල්පනා කරලා බලලා හිමිට ගන්න පුළුවන් නේ ගොඩක් වෙලාවට. හරි දැන් හදිසියෙන් ඕනේ දේවල් ටික විතරයි මම කියන්නේ. මෙතන ඕන මෙන්න මේක තියෙන කවුරුර කැමති එකකින්න ඩ්‍රෝන් එකක් එහෙම ගන්න බලාපොරොත්තු වෙලා තියෙනවා මෙන්න මේ ඩ්‍රෝන් එක. මගේ මමත් පොඩ්ඩක් මේක ඉන්ට්‍රස්ට් කරා මම පොඩ්ඩක් බලන්න යන කියලා කල්පනා කරගෙන ඉන්නේ මේක. මොකද මේක මට මේක කියලා තියෙන විදිහට නම් මේක හොඳ කැමරාවක් තියෙනවා කියලා කියනවා. කොහොමද දන්නේ බලන්න ඕනේ. හරි මේක ඇස මේකත් මේ කැමරාවද කේසින් එකද කියලා මම හරියටම දන්නේ නැහැ. ඒකත් උටම් මට බලන්න යන මොනවද තියෙනවා. හරි 119කට මේක ලාභයි කැමරාව ඇත්තටම. ඉතින් මේ තව Lenovo ලැප්ටොප් එකක් මෙතන කියලා දිනවා. ඊට පස්සේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ ඔය දන්නේ නැති මෙන්න මේ බ්‍රෑන්ඩ් එක මොබයිල් ෆෝන් එක ගැන කියලා තියෙනවා. හරි මම පොඩ්ඩක් මේක මෙහෙම පෙන්නන්න. එතකොට මුලින්ම කියන්න ඕනේ මේ තියෙන්නේ මෙන්න මේ අද දවසේ මේ දවසේ ආපු පත්‍රේ. හරි එතකොට මේ බ්‍රෑන්ඩ් එකත් මෙහෙම දාගන්න 59යි. ඊළඟට මෙන්න මේක Samsung Galaxy A15 කියන එක 149යි. ඊළඟට Samsung Galaxy Watch එකක් තියෙනවා. හරි ඊට පස්සේ ඔයගලන්ට මේ පෝටබල් චාර්ජ් එකක් ගැන කියලා දිනවා. වගේ දේවල් ටිකක් තියෙනවා මේකේ. සහ මේ අර කලින් තිබුණ වගේ මේ හෙඩ්සෙට් එක තියෙනවා. හරි ගොඩක් කලකට හෙඩ්සෙට් ඕන වෙනවා අපිට සීතල කාලේට හදිසියෙන් නැටත්. හරි ඉතින් මම අර බ්ලැන්කට් ගැන තියෙන එකක් තව හොයලා ඔයාලට කියන්න. මොකද ඒක වැදගත් වෙන හින්දා අපු ගාම ගොඩක් අයට බ්ලැන්කට් එකක් ගොඩක් අයට ඕගොල්ලෝ එන්නේ විද සීසන් එක හින්දා මේ ලංකාවේ බ්ලැන්කට් එක හොයාගෙන ඉන්නත් බැරි හින්දා ගේන්නත් බැරි හින්දා ඒක මෙහෙන් ගන්නවා කියන එක තමයි ගොඩක් අට්ටි කරන්නේ. අපි බලමු මේක නම් මං හිතන්නේ කෑම වර්ග තමයි වැඩිපුර තියෙන්නේ. මං ඒකට අන්තිමට යන්න කෑම වර්ග වලට අපි බලමු. මෙන්න මේකේ බලමු අපි මෙන්න මේ බලන්න මෙතන තියෙනවා. හරි මේ තියෙන්නේ මේකේ තියෙනවා මේකත් මේ එවගේ එකක්. හරි මෙන්න මේ ආයතනේ. එතකොට ඔයාට පුළුවන් මේ කොට්ටේ තියෙනවා 29ක්. හැබැයි කොට්ටේ නම් මං හිතන්නේ මේවා ගේන්න පුළුවන් ඔයාට මේ අර වැකුම් පැක් කරලා මගේ වීඩියෝ එකක් තියෙනවා වැකුම් පැක් කරන හැටි කියලා දීපු ඒ වීඩියෝ එක බලන්න ගේන්න පුළුවන්. හැබැයි බැංකරොත්ටි වගේ වැකුම් පැක් කරලා ගේන්න බැරි කමක් නැහැ. ඉතින් මේක 49ක් වගේ වෙනවා. ඉතින් බලන්න ඒකේ සයිස් එක මෙතන යටින් කියලා තියෙනවා. ඔයාලට පේනවද දැන්නේ 150යි 200යි සෙන්ටිමීටර කියලා තියෙනවා. ඉතින් ෆෝකස් කරලා බලන්න වීඩියෝ එක. ඒ තව එකක් මෙතන තියෙනවා යා යට එක. ඒකත් ඔලුවට ගන්න හොමුම ඒකන යුරෝ 10ක් වගේ තමයි දාලා තියෙන්නේ. හරි බඩකටින් සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වල මම හොයා ගන්න පුළුවන්. ඉතින් අපිට මුතාපු ගම් බෑනේ. ඉතින් මෙන්න මේ ඇඳවල මේක වලට ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට පුළුවන් අනිවාර්යෙන් සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වල හොයාගන්න. නමුත් මේ ඇඳ ගැන මම විස්තරයක් කියනවා. මේ ඇඳවල තියෙන මෙන්න මේ විදිහට තමයි. මේ කොටස් දෙකක් මෙහිම තියෙනවා. ඊට පස්සේ ඒ කුඩින් තව මේ ස්ප්‍රින් මෙට් එක දානවා. ඊට පස්සේ ඒ කුඩින් තව එකක් දානවා. එහෙම තමයි තියෙන්නේ. මොකද මෙහෙම තිබ්බහම අපිට ඕනම කාමරයකට මේක කෑලි වලට ගලවලා ගෙනියන්න ලේසි. ඒකයි. හරි හරි ඉතින් අපි පොඩ්ඩක් මේක බලමු. ඉතින් මේකේ අනිත්‍යම ගත්තොත් තින්නම් එහෙම හදිසියෙන් ඕනේම නෙවෙයි තියෙන්නේ. හරි මම නිකන් පෙන්නන්නම් ඕගලන්ට. ඔයගොල්ලෝ අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ පෝස්ට් කරලා බලන්න. මෙන්න මේ තව එකක් තියෙනවා අර වගේ. හරි ඒත් බලන්න පෝස්ට් කරලා බලන්න. මම දැන් වීඩියෝ එක පොඳ වෙනවා ඉන්නත් පුළුවන්. ඉතින් මට මේක එහෙම නවත්ත ගන්න විදිහක් නැහැ දැනට. ඉතින් මේවා පුළුවන් ඉදිරියට ඔයගොල්ලෝ බලන්න. හරි රයිට් ඊට පස්සේ තන තව ටිකක් තියෙනවා. හරි
ටිකක් තියෙනවා. එකත් බොහොම ඔළුවට දාගන්න. එකක් තියෙනවා. හරි. රයිට්. ඔජිර බ්ලැන්කර් සහ ඉබ්‍රසනි දේවල් ගැන මම හිතන්නේ මේ ඉතන කව වුණා. හරි. හරි. එහෙනම් මේ අපි මේ පත්‍රෙත් පැත්තකින් තියමු. ඊට පස්සේ අපි යමු තවත් අපිට මේ සංග්‍රහක එක කමද. මේවා ඇත්තටම මේ ෆ්‍රී ඔෆ් චාර්ජ් හම්බෙන ගොඩක් වෙලාවට අපාර්ට්මන්ට් එකට ගොඩකට බැයි අර කලින් හිටපු අපාර්ට්මන්ට් එකේ එක්කෙනා මැසේජ් එකක් ගහලා තිනවා නම් මේ මට මේ මේවා මැගසින්ස් මගේ මේල් බොක්ස් එකට දාන්න එපා කියන එකක් දාලා ගහලා තිනවා නම් ඔයා ඒක අයින් කරලා නැත්නම් හම්බෙන්නේ හරි මොකද ගොඩක් අර ෆිනිෂ් පාසාවෙන් එහෙම ගොඩක් කට්ටිය ඒගොල්ලන්ගේ දොරවල් වල ගහලා තිනවා හරි මේක නම් මට හිතෙන්නේ ගොඩක්ම තියෙන්නේ මේ මේ ගානේව සහ මේ සහ මෙඩිසින් සම්බන්ධ දේවල් ඉතින් මේක එච්චරම මේලා වැදගත් නැහැ කියන එක තමයි මට හිතෙන්නේ මෙඩිසින් වගේ වනම් ඇත්තටම ලංකාවෙන් මම වෙනම වීඩියෝ එකක් කරන්නම් ඒක ලංකාවෙන් ඇත්තටම මූලික දේවල් ටිකක් ඕගොල්ලෝ ගේන්න පැනඩොල් වගේ මම ඒක වීඩියෝ එකක් කරන්නම් වෙනම ප්ලෑන් කරලා එතකොට ඒක වෙනම කරන්න මේ සංග්‍රහය එහෙම මෙඩිසින් ඒවා තියෙන්නේ අපි බලමු මේ සංග්‍රහ මේකෙත් අර කලින් එක වගේම බ්ලැන්කට් වගේ සහ මේ ඇඳවල් වගේ ඒවා ගැන තියෙනවා මෙන්න මෙතන තියෙන එකක් හරි මේක බලන්න පිලෝස් සහ මේක හරි මම අල්ලගෙන යනවා උඟුල්ලෝ මීට පෝස්ට් කරලා බලන්න වීඩියෝ එක එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් හරි තියෙන්නේ හරි කියලා තියෙන එකත් එක්ක ඕනනම් Google Translate කරලා බලන්න වීඩියෝ පෝස්ට් කරලා ඔයාගේ ෆෝන් එකෙන් Google Translate කරලා බලන්න හරි හරි ඊළඟට තව පිස්සට යන මේකේ අනිත්‍ය වෙනවත් අදිසිය ගන්න ඕනේ වනේ මේ තියෙන්නේ ටයිප් මෙන්න තව මේක හොඳයි කියලා හිතනවා කවුරු හරි කෙනෙක් ඉන්නවනම් හරි මොකද මේවා සාමාන්‍යයෙන් සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වල මේ ක්වොලිටි එකෙන් හොයාගන්න බෑ ගොඩක් අය පාවිච්චි කරපුවා තමයි තියෙන්නේ ඉතින් කැඩලා හැම වෙලා අනිත් ඒවා නම් ගොඩක් වෙලාවට ඔයගලන්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් වුණත් හොයාගන්න පුළුවන් ඇත්තටම අදිසියෙන් අවශ්‍යතාවයක් නැහැ මේ තියෙන බිමට දාන්න මැට්‍රස් වගේ මේවත් ඕන වෙනවා ගොඩක් වෙලාවට හැබැයි මේවත් පුළුවන් සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වලින් හොයාගන්න හැබැයි සමහර ලාට මේවා හොයාගන්න හම්බෙන්නේ නැහැ හරි ඉතින් එහෙමත් තියෙනවා දැන් ඔය අපාර්ට්මන්ට් එකක් නෙවෙයි නිකන් සාමාන්‍ය ගෙයක් වගේ නම් යන්නේ ගොඩක් අය බිමට මේ වගේ එකක් දාන්න වෙනවා හරි ඉතලට හැබැයි ඉතින් ඒවත් හදිසියෙන් ඕන වෙනවා නෙවෙයි ඉතින් ඔයා කොහොමත් මේක ඔයාව තීරණයක් ගන්න ඔයාට ඒක හදිසියෙන් ඕනද නැද්ද කියන එක මම ইনফরমේෂන් ෂෙයා කරන්න විතරයි කරන්නේ අපි දැන් නම් ඉතුරුලා තියෙන්නේ මම හිතන්නේ කෑම ගැන තියෙනව විතරයි දැන් මේකත් එහෙම ආප එකක් ළඟදී ආප එකක් මේ 2024 ජූලි මාසයේ 26 වෙනිදා ආවේ සංගරාවක් ඉතින් මේකෙත් මම හිතන්නේ එහෙම අපිට ලොකුවටම හදිසියෙන් ඕනේවා තිය කියලා හිතනවා මෙන්න මේ බලන්න මේක තියෙනවා නම් හරි බෑග් ලැප්ටොප් බෑග් සහ ස්කූල් බෑග් ඒ වගේ ට්‍රැවලින් බෑග් වගේවා හරි ඊළඟට ඔයාලට හදිසියෙන් ඕනේ වෙන වගේ ගත්තොත් එහෙම ගෑස් කුකර් එකක් තියෙනවා බලන්න ඒක කොහොමද කියලා හරි ගොඩක් වෙලාවට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ ඇත්තටම අපාර්ට්මන්ට් වල තියෙනවා මේකෙත් තියෙන අවුට්ඩෝ වලට අවශ්‍ය කරන දේවල් විතරයි මට හිතෙන විදිහට කිසිම හදිසියෙන් ඕන කරන දේවල් කිසි දෙයක් නැහැ මොකද මේ දවස්වල සමර් වැකේෂන් හින්දා ගොඩක් අවුට්ඩෝ ඒවා තමයි දීලා තියෙන්නේ හරි පියන් ද වීඩියෝ එක දික්ක වෙන තව මොබයිල් ෆෝන් එකක් තියෙනවා මොබයිල් ෆෝන් කීපයක් තියෙනවා බලමු මෙන්න මේ බ්‍රෑන්ඩ් එක දැන් මේ මේක හෙල්ලතර වෙන ආයතනයක් නේ හරි ඔයා බලන්න කලින් මම පෙන්නු පියවත් බලන්න අමෙක් මම හිතන්නේ එකම සංගරාව වෙන්නේ නැති මම හිතන්නේ දෙයක් කොටස් දෙකක් කියලා ඉන්නේ මට මතකයි දැන් ඩ්‍රෝන් එක පෙන්වන්නේ ඔයගොල්ලන් නේද හරි දැන් මේක අවශ්‍ය නැහැ කතා කරන්න මේක අපි කතා කරා හරි එකක් තියමු දැන් නම් ඉතුරුලා තියෙන්නේ මම හිතන්නේ මේකත් ඇත්තට වැඩක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට හරි ඊට පස්සේ කැම ජාටි කියනවා දැන් නම් ඉතුරුලා තියෙනවා තව තියෙනවා පොඩ රෙදි පිළි සම්බන්ධ ඇත්තටම ගත්තොත් මේ ලංකාවේ මුදලම තමයි දැන් අපි ඩිනින් වෙම ගත්ත උනත් මෙහි හොයාගන්න පුළුවන් ලංකාවේ මුදලටම හරි දැන් මේවන ටිකක් ගණන් ඒ උනාට මිටර අඩුවට හොයාගන්න පුළුවන් ඒ කියන්නේ සාපේක්ෂව මේව ගණන් හරි මොකද මිටර අඩුවට අලුත් ඒවා ඔයාලට හොයාගන්න පුළුවන් ආයතන තියෙනවා උන් තරම් ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් මේ මේවට මේ යන්න ඕනෙත් නෑ ඒක ගැට් ඒක ඔයාලා තීරණය කරන්න ඉතින් මම ইনফরমේෂන් විතරයි ෂෙයා කරන්නේ රෙදි පිටි වල ගණන් සාමාන්‍ය ලංකාවේ ගණන්ම තමයි ඉතින් ගොඩක් වෙලාවට එහෙම පොඩ්ඩක් හිට මෙතන වෙන එක විතරයි වෙන්නේ හරි මේක තියෙන රෙදි පිටි හරි අපි යන් එහෙනම් ඔන්න කෑමට වැඩගත්මදී දැන් අපි දන්න මෙන්න මේ ආයතනයේ ගොඩක් මේගොල්ලන්ගේ චේන් එක හොඳයි මේගොල්ලන්ගේ බඩු ටිකක් ලාබයි දැන් මේ වෙලාවේ නම් ඇත්තට මෙන්න මේක මම අද කල්පනා කරන් ඉන්නවා මේ මේකෙන් දෙකක් විතර ගේන්න
යුරෝ දෙකකට හම්බෙනවා ග්‍රෑම් 250ක් වගේ දින එකක පැලස්සියක් වගේ යුරෝ දෙකක් ඇති. මේක ඇත්තටම ලංකාවේ මුදලට වඩා අඩුයි ඇත්තටම. හරි කජුද මම නිකන් පෙල්ලගෙන යන එකින් එක විස්තර ගන්න යන්නේ නැහැ. ඔයා වීඩියෝ එක ෆෝස් කරලා බලන්න. ඉතින් මේකේ එහෙම ඕවාට තීරණ ඉතින් හිතාවට පස්සේ තීච්චර දෙයක් නැහැ මේවා. ඒ කියන්නේ ඔයාලට ගණන් වල අයිඩියා එකේ ඉතින් චිකන් කත් මේක කියලා නැහැ. නමුත් යුරෝ 3ට වගේ කිලෝ එකක් හොයා ගන්න පුළුවන්. මේක මේ දවස්වල අඩුවට තියෙන තරමයි තියෙන්නේ. හරි මේවා ඉතින් ගොඩක් අය රෙඩිමේඩ් කෑම තියෙන්නේ. හරි දැන් ජස් අයිඩි එකක් ගන්න වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න අවශ්‍ය නම් මේ මෙතන තියෙන වෙන මොනවද ටිකක්. හරි සමහර මේ මේවත් සමහර කට්ටිය හොයනවා මෙන්න මේවා. හැම ගොඩක් ඔයාලා අයිඩි එකක් දාගන්න. හරි ඊපස්සේ අපිට තියෙනවා මේ වගේ ඒවා. හරි බිල් එකෙත් මේවා තියෙනවා ගොඩක් වෙලාවට. හරි මෙන්න මේක බලන්න. මේක සමහර ඔක්සිජන් මීටරයක් නේද? මේ වුණා සමහර වාර හිතෙනවනේ අරන් එන්න ඕනේ කියලා. මෙහෙ හොයා ගන්න පුළුවන් මේ ගාට මේ අර කොරෝනා දවස්වල වුණ ඒ ඔක්සිජන් මීටර මතකද දන්නේ? ඒක ඊළවස්සේ දැන් මේ පෙෂර් එක මයින් එක මේ ගණන් වල තියෙන. ඉතින් මේක ලංකාවේ අලුතෙන් ගන්නවද මෙහෙන් ගන්නවද කියන වා තීරණයක් ගන්න. බර මයින් එක තියෙන. හරි සමහර ඕන වෙන්න පුළුවන් නේද කට්ටියට. හරි රයිට් ඊට පස්සේ අපි යන් ඉස්සරහට මම පෙල්ලන්නම් ඕගොල්ලෝ පෝස්ට් කරලා බලන්න වීඩියෝ එක. මට මගේ රිච් දේවල් තියෙන පුළුවන් සමහරට ඉතින්. හරි රයිට් මේක ඇඳුම් පෙළඳුම් ගැන පොඩ්ඩක් තියෙන අන්තිමට. මෙන්න මේ තව එකක් අර වගේ එකක් තියෙනවා ඉස්සයි නේ. හරි මේකත් මොකක් හරි එකක් තමයි. මේ ECG වගේ එකක් වෙන්න ඇති. මේ වගේ දේවලුත් තියෙනවා වලට මේ ෆිට්නස් හදා ගන්න වගේ දේවල් වලට. ඔය ලයිට් අමෙන් මේක තියෙනවා අර කතා බ්ලැන්කට්ස් නේ බලන්න. ගොඩක් කරාට මේ පේජ් එක වැදගත් ඒ ඔයගලන්ට ඒ සපෝට් මම හිමීට එක මම කරන්න. එතකොට ඒක බලන්න හිමීට. මොකද අපිට ආපු ගාම වැදගත් වෙන දේවල් ටික තමයි වැදගත් වෙන්නේ අතන මේ වෙලාවේ. මොකද ඊට පස්සේ ඔයගොල්ලෝ සතියක් ඉඳලා ගියාට පස්සේ මම ඇත්තටම ඔයගොල්ලොම දැනගන්න ඒ නිසා අර අපිට ඇවිල්ලා සතියක් විතර යනකන්නේ මේ ප්‍රශ්න ටික තියෙන්නේ. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේවා ඉතින් ඔයගොල්ලොම දැනගන්නවා. සමහරට අපි කියපුව වරදින්නත් පුළුවන් එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් කොහොමද අපි ඉතින් මේ ইনফরমේෂන් ෂෙයා කරන එක තමයි කරන්නේ. මිස්ටේක් වෙන්න පුළුවන් අපි අතින්. ඒක කමෙන්ට් එකේ ගහන්න මොන හරි මිස්ටේක් එකක් වෙලා තිබුණා නම් මෙතන කවුරු හරි ෆින්ලන්ඩ් වල ඉන්න කෙනෙක් සහ ඒගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් ෂෙයා කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒක අනිත් හැටි ප්‍රයෝජනවත් වෙයි. මේ වෙන වැඩක් නෙමෙයි. මේ සමයකට දීලා තියෙනවා තනකොටපනේ පෙන් ගහන්නේ නැහැ ඕනේ නෑ නේද ඔයගොල්ලන්ට. ඉච්චරා මෙන්න මේක මම අර කිව්වේ මේ වගේ අර හැබ වල ගණන්. හරි රයිට් එන අන්තිම එක මේක මේකේ තියෙන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මම පෙළගෙන යන්නම්. අන්තිමට හයිලයිට් කරන්න දෙයක් නැහැ. හරි පෙළගෙන යන්න ඕගොල්ලෝ අවශ්‍ය නම් වීඩියෝ පෝස්ට් කරලා බලන්න. මේ දවස්වල මේ අල ගණන් ටිකක් ගන්න අල තියෙන මේ ටිකක් ගොඩවා ගන්න පුළුවන් ඕක. රයිට් හරි අපි එහෙනම් වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. මම හිතනවා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති මේ වීඩියෝ එකෙන් කියලා. කමෙන්ට් ගහන්න මොනවද මේ සම්බන්ධයෙන් අවශ්‍ය දෙයක් තියෙනවා නම් තව වීඩියෝ එකක් ගේන්න මේ සම ඇඳු. හරි එමනම් අපි වීඩියෝ එක එන් කරන්න. ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. මේ දවස්වල ඔක්කොම තියෙන අලුතෙන් ආපු මේ දැන් ඊයේ ගොඩක් ඒවා ඊයේ ආවේ 2024 ජූනි. එතකොට අන්තිම සතිය ආපු ටිකේ ප්‍රයිසස් තමයි මම උගලන්ට කිව්වේ එකින් එක පෙළලා. රයිට් ඉතින් ගොඩක් කට්ටිය ලැප්ටොප් ගැන අහන හින්දා මම මේ වීඩියෝ කරන්න හිතුවේ. හරි එහෙමනම් මම හිතනවා ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් subscribe කරලා තියාගන්න channel එක. මේ වගේ දේවල් මේ වගේ වැදගත් දේවල් මේ අපේ channel එකෙන් අපි ඔයගොල්ලන්ට share කරනවා. එහෙමනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝගම සිහින ජය ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි යාළුවට share කරන්න මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඔයගොල්ලන්ට මොනවද දෙයක් අවශ්‍ය නම් ඉස්සරහට comment section එකේම දාන්න. එතකොට මට ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න පුළුවන්. හරි එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම ජය වේවා.